हाय बोन क्लियर दिखाता हूँ। अभी मैं हम वाने रासायनिक बांधन संबंध में YouTube पाठम माला में पहले में वीडियो सामग्र रासायनिक बांधन है दिन में मूल दावे रासायनिक और संयोजन है तो बोलते अभी दाना मूल दावे एक से विस्तार पामन समय स्वाभाविक हो पावती है यदि मैं एक से विस्तार के मूल दावे विविध आकार विविध संयो विधि संयोजन वेला संयोग मिलियन करना එතකොට උදාහරණ කීපයක් අපි සලකා බලමු මේ බලන්න සෝඩියම් මූලද්‍රව්‍ය ක්ලෝරින් මූලද්‍රව්‍යත් සමග එකතු වෙලා හදන සංයෝගයක් සෝඩියම් ක්ලෝරයිඩ් සාමාන්‍ය ලුණු කියලා අපි විවර කරන්නේ මේක දැන් තවත් උදාහරණයක් බලමු හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය එකතු වෙනවා ක්ලෝරින් මූලද්‍රව්‍ය සමග එතකොට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා अभी तनुक हाइड्रोक्लोरिक HCl अम्ल सैदेनों बार तवा उदाहरण मैग्नीशियम क्लोराइड की मैग्नीशियम मूलद्रव्य क्लोरीन मूलद्रव्य मेहदी एक मैग्नीशियम परमाणु क्लोरीन परमाणु देखा एक रूप सदाहरण पहले मैग्नीशियम क्लोराइड है मेहकार संयोग साधन मूलद्रव्य වර්ග කීපයක් එකතු වෙනවා. එතන මේ සංයෝග සෑදීමේදී මේ පරමාණු මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙන්නේ බන්ධන හදලා. මේ තවත් උදාහරණයක් කාබන් මූලද්‍රව්‍යත් එක්ක ඔක්සිජන් මූලද්‍රව්‍ය එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. රසායනික බන්ධනයක් යනුකුමක්ද කියලා හරියටම මේක අපේ සිලබස් එකේ දීන ආකාරයට බැලුවොත් එහෙම මූලද්‍රව්‍ය පරමාණු ස්ථායී වීම දෙසා සංයුතා කවචය ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංයුදානය කර ගැනීමෙන් ස්ථයි වෙන්න මේ හදන ඒවා තමයි බන්ධන කියලා කියන්නේ රසායනික බන්ධන කියලා කියන්නේ බොහොමයක් මොදේක රසායනික බන්ධන හදන වුණාට හීලියම් නියෝන් වැනි ආධනවල උච්ච වායු වින්‍යාස දරන මූලද්‍රව්‍ය බලන්න ඒවා හදන්නේ නැහැ වල නියෝන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2 8යි අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ම පිරීලා තියෙන්නේ අපි දන්නවා දේහ ශක්ති මට්ටමේ පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8යි 8ම පිරලා තියෙනවා. ආගන්නලත් බලන්න ඒ විදිහමයි අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ම පිරලා තියෙන හින්දා ස්ථයි. මේ බලන්න සෝඩියම් සහ ක්ලෝරීන් වල අරගෙන අස්ථයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස. ඒකට සෝඩියම් වල 2 8 1 කියන වින්‍යාසය තියෙන. ඒකට අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 1යි. ක්ලෝරීන් වල අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. බලන්න සෝඩියම් වල තියෙන අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1. අපිට පුළුවන් අස්ථයි එතකොට තව හතක් මදි. ඒක ක්ලෝරින් වල හත තියෙනවා. තව එකක් මදි. ඒ වගේ ආකාරයක් තියෙනවා. දැන් මේ මූලද්‍රව්‍ය අස්ථයි ඉලෙක්ට්‍රෝන විනාශ දින මූලද්‍රව්‍ය ස්ථයි වෙන්න නම් ඉලෙක්ට්‍රෝන දින ආකාරය වෙනස් කරගන්න ඕන. පරිසම් විධානය කරගන්න ඕන. ඊට පස්සේ සෝඩියම් වල අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ක්ලෝරින් වල අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතක් තියෙනවා. එතන මේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි ප්‍රතිසංවිධානය කරගන්නේ. ඒ ස්ථයි වීම සඳහා මේ අන්තිම අවසාන ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කරගත්තාම සෝඩියම් වල බලන්න දැන් අලුතෙන් 2 8යි. එතන අන්තිම ශක්ති මට්ටමේ තිබ්බ ඉලෙක්ට්‍රෝන ඉවත් කරාට පස්සේ අන්තිම ශක්ති මට්ටම ඉවත් වුණා ධන අයනයක් හදනවා. ක්ලෝරීන් ඍණ අයන හදනවා ඉලෙක්ට්‍රෝන හතක් තියෙන අන්තිම ශක්ති මට්ටමේ තව එකක් ගත්තාම හදා ගන්න පුළුවන්. ඒක රසායනික බන්ධන වර්ග කීපයක් තියෙනවා. ගොඩක් තියෙනවා මෙතනදී දෙකක් කෙරේ තමයි බල අවධානය යොමු කරන්නේ අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන කියලා. අයනික බන්ධන අයන අතර තියෙනවා සහසංයුජ බන්ධන අලෝහ අතර තමයි තියෙන්නේ. මෙහිදී අපි ගොඩක් අවධානය යොමු කරමු මේ අයනික බන්ධන කෙරෙහි. ඇත්තම ධන අයනයක් සහ ඍණ අයනයක් අතර ඇති වෙන ආකර්ෂණය තමයි අයනික බන්ධනයක් කියලා කියන්නේ. ඒතර අයනික බන්ධන ඇතිවන්නේ ලෝහ මූලද්‍රව්‍ය පරමාණු සහ අලෝහ මූලද්‍රව්‍ය පරමාණු අතර. ලෝහ අලෝහ මූලද්‍රව්‍ය පරමාණු අතර. ඒතර මේ ආවර්ත වගුවේ ආරම්භ බලපුවම ආවර්ත වගුවේ වම් පැත්තේ ඉන්නේ ලෝහ මූලද්‍රව්‍ය. ඊට පස්සේ ආවර්ත වගුවේ දකුණු පැත්තේ ඉන්නේ අලෝහ මූලද්‍රව්‍ය. ඒතර මේ කොළ පාටින් තියෙන්නේ අලෝහ. නිල් පාටින් තියෙන්නේ ලෝහ. ඒතර මැද ඉන්නවා ලෝහ අලෝහ. මේ ලෝහ අලෝහ ගුණ දෙකම තියෙනවා. දකුණු පැත්තේ ඉන්නවා
උච්ච වායු අර අපි කලින් සඳහන් කරා වගේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස තියෙනවා. එතකොට අයනික බන්ධනයක් හැදෙන්නේ අපි කලින් කිව්වා වගේ ධන අයනයක් හරි ඍණ අයනයක් ආකර්ෂණය වීමෙන්. උදාහරණයකට ගත්තහම සෝඩියම් ධන අයනයක් හදනවා අපි කලින් ඉගෙන ගත්තා. එතකොට ක්ලෝරින් ඍණ අයනයක් හදනවා. මේ දෙක අතර ඇති වෙන ආකර්ෂණ බලය ස්ථිති විද්‍යුත් ආකර්ෂණයක්. ඒකට අපි කියනවා අයනික බන්ධනයක් කියලා. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් සංයෝගය අයනික සංයෝගයක් හැදෙනවා. ධනායනයක් හැදෙන්නේ කොහමද? ඉලෙක්ට්‍රෝනයක් වූ කිහිපයක් ඉවත් කිරීමේ. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපණය තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් කරාට පස්සේ පරමාණුව ධනායනයක් බවට පත් වෙනවා. දැන් බලන්න උදාහරණයකට සෝඩියම් උදාසීන පරමාණුව තියෙනවා. ඊළඟට සෝඩියම් ධනායනය හදනවා ඉලෙක්ට්‍රෝනයක් පිටතට ඉවත් කරාට පස්සේ. ධනායනය හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන හෝ කිහිපයක් ඉවත් කිරීමෙන්. ඒකට ඔක්සිකරණය කියලා කියනවා. එතකොට උදාහරණේ අපි වැඩිදුරටත් විග්‍රහ කරගමු. සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 1. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. බලන්න. ඉලෙක්ට්‍රෝන 8යි දෙවෙනි ශක්ති මට්ටමේ. එතකොට තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 1යි. අපි ඒක නිල් පාටින් දක්වලා තියෙනවා. ඒක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සෝඩියම් උදාසීන පරමාණුවේ. අමුකද කරන්නේ අන්තිමටම තිබ්බේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් අයින් කරා. ඒතර ශක්ති මට්ටම අයින් වෙනවා. දැන් සෝඩියම් ධන අයනය හැදෙනවා. ඒකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8. ඒතර අපි මේක ওই විදිහට තමයි දක්වන්නේ. ධන අයනයක් බවට පත් වෙලා. ඊළඟට අපි බලමු ඍණ අයන හැදෙනවා. ඍණ අයනයක් හැදෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් හෝ කිහිපයක් ලබා ගැනීමෙන්. මේකට කියනවා ඔක්සිහරණය කියලා. උදාහරණයකට ක්ලෝරින් පරමාණුව ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. එතකොට හැදෙන්නේ ක්ලෝරින් ඍණ අයනය. හරි. ඍණ අයන හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන හෝ කිහිපයක් ලබා ගැනීමෙන්. ඔන්න දැන් ක්ලෝරින් දැවිස තියෙනවා. මේකට ඉලෙක්ට්‍රෝන ලබා ගත්තා. ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් සිදුවන්නේ කොහොමද? සෝඩියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ක්ලෝරින් පරමාණුව ගන්නවා. එතකොට සෝඩියම් ධන අයනයක් හැදෙනවා. ක්ලෝරින් ඍණ අයනයක් හැදෙනවා. ඒකයි ඉලෙක්ට්‍රෝන හුවමාරුව ඒ විදිහටයි සිදුවන්නේ. මෙහෙදී එතකොට සෝඩියම් කියන්නේ ලෝහයක්, ක්ලෝරින් කියන්නේ අලෝහයක්. ලෝහයක් ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා, අලෝහයක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එතකොට ලෝහ අලෝහ අතර අයනික සංයෝග සෑදෙන්නේ ඒ ආකාරයෙන්. සම අයනික සංයෝගයකම අයන සකස් වී ඇති ත්‍රිමාන දැලිසක. එතකොට අයන අයන අතරනේ ආකර්ෂණය තියෙන්නේ. එතකොට එක් ධන අයනයක් එක් ඍණ අයනයක් පමණක් සමග නෙවෙයි. වට පිටාවේ තියෙන ඍණ අයන කිහිපයක් සමග. ඒ ඍණ අයනත් එහෙමයි. ධන අයන කිහිපයක් සමග මේ රූපයේ දක්වන ආකාරයට සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස මේ තියෙන්නේ. එතකොට එක් අයනයක් ප්‍රතිවිරුද්ධ ආරෝපණ සහිත අයන හයක් එක්ක සම්බන්ධ වෙනවා ඝනක හැඩයට. එතකොට මෙන්න මේ දැලිස අයනික දැලිසක් සාධන නිසා අයනික සංයෝග වල විශේෂ ගුණ තියෙනවා. එකක් තමයි ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන අයනවල ධන සහ ඍණ අයන සමන්විත වෙනවා. ඒ දරායනික බන්ධන කියන එක කාමරුස්නත්වයේදී බොහොමක සංයෝග ඝන ස්ඵටික රූපී ඉහළ ද්‍රවාංග තාපාංග තියෙනවා. මේ ඝනය මේ දැලිස හරි ශක්තිමත්. ඒ හින්දා ඝන අවස්ථාවේදී විද්‍යුතය සන්නයනය කරන්නේ නැහැ. නමුත් ජලීය ද්‍රාවණ හා විලීන ද්‍රව රත් කරලා ගත්ත විලීන ද්‍රව තුලින් විද්‍යුතය සන්නයනය වෙනවා. බොහොමයක් අයනික සංයෝග ජලයේ දී වෙනවා.